සෝකයට පත් ඔබ අප සෑම සියලු දෙනාටම ඉතාමත්ම වටිනා ඒවගේම යම් පමණකට හෝ මේ පවුලේ ඒ අම්මා තාත්තා සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම ඥාතිවරුන්ට බලපවත්වන ලද මේ හදිසි වියෝයින් ඇතිවුණු කම්පනය යම් පමණකට හෝ තුනී කරන්නට උන්වහන්සේලාගේ දේශනාවන් සමත් වුණා ඇතැයි කියා මා ඉතාමත්ම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. මාරමාම ඒවගේම එමෑනියන් නැන්ද ඒවගේම අපේ සහෝදර ප්‍රාදේශසභා ගරු මන්ත්‍රීතුමන් අසංක උදේශන්ත අපේ මන්ත්‍රීතුමන් ඒවගේම මහේෂ් මල්ලි භාග්‍යනංගී ඒවගේම අරින්ද මල්ලිගේ ආදරණීය බිරිඳ ඒවගේම පවුලට සම්බන්ධ අනෙකුත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනා ඒවගේම පැමිණි සිටිට අවමංගල්‍ය සභාවේ සියලු දෙනාගේම අවසරයි ඒවගේම චන්දන ජයගොඩි මහත්මයා වගේ දූරපිට ප්‍රාස සභාවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීතුමන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ කවුරුත් බලාපොරොත්තු වූ මංගල සභාවෙන් අවසරයි. මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු පූජ්‍ය පක්ෂයේ සහ ඒ සියලු ගිහි ගුණකතනවලදී හරේන්ද්‍ර මල්ලි ගැන කියන ඕන සියලුම ගුණයන් ටික කිව්වා. ඇත්තරම හරේන්ද්‍ර මල්ලි කියන්නේ වෙනස් පාටක් තිබුණු වෙනස්ම හැඩයක් තිබුණු වෙනස්ම ගුණයක් තිබුණු වෙනස්ම රහක් තිබුණු මිනිස්සු. හිතන්නේ ඒ නිසාමයි මේ අපි හැමෝටම හරින්ද මේ අවසන් ගමන් යනකොට මේ වේදනාව දැනෙන්නේ. ගොඩක් වෙලාවට අපි කතා කරනවා හරින්ද අඩු වයසෙන් මැරුණා වගේ කතාවක්. මම දන්න දෙයක් තමයි හරින්ද අවුරුදු 33ක් හිටියා. ඒ අවුරුදු 33 ඇතුළත දුක්ුණේ බොහොම අඩුයි. ඔහු මේ අවුරුදු 33 ඉතාමත් සතුටින් ඔහුගේ වීර්යලු යුතුයකම් ඉටු කරමින් කටයුතු කරපු පුද්ගලයෙක්. ඒ නිසා මම මේ ඉස්සරහා ප්‍රදර්ශනයේ පෝස්ටර් බැනර් ඒ වගේ මේ පැස්සලා සිටින පිරිස විවිධ පළාත්වලින් විවිධ ආයතනවලින් විවිධ සංවිධානවලින් විවිධ ගම්වලින් පැමිණිලා මේ ගමේ උදවිය සම්බන්ධ වෙලා ආරක්ෂක අංශවල සම්බන්ධ වෙලා මේ කටයුත්තේදී දක්වන දායකත්වය. ඒ නිසා අපිට එහෙම වෙන් වශයෙන් නම් වශයෙන් ස්තුති කරන්න ගියොත් මේක මං හිතන්නේ කරලා ඉවර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මා ඉතාත්ම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි මේ පොදුවේ කරන ස්තුතිය ඔබ සෑම සියලු දෙනා විසින්ම බාර ගන්න. මොකද ඒ ආදරණීය අම්මත් තාත්තත් ඒ සහෝදර සහෝදරියනුත් ඒ පවුලට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් අයත් ඒ දූවරුත් ඒ වගේම අපේ හරිඳු පුතාගේ ආදරණීය ඒ ස්වාමි භාර්යාවත් ඒ පවුලේ සෑම දෙනා විසින්ම ඔබ වෙත ඔවුන්ගේ හදවතින්ම නැගෙන ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඔවුන්ට ලබා දුන්න සහයෝගය ඒ වගේම ශෝකී අවස්ථාවේදී සම්බන්ධ වෙලා ශෝකය තුනී කරගන්න යම් මට්ටමකින් අපි පෘථග්ජන පුද්ගලයෙකු හැටියට අපිට දුක් නොවී ඉන්න බෑ. ඇත්තටම අපිට දරන්න හරි අමාරුයි. ඒ නිසා ඒ සෑම අවස්ථාවකදීම සම්බන්ධ වෙච්ච ඒ සෑම සියලු දිනාටම ආයතන මට්ටමින් මම මුල් සඳහන් කළ විදිහට යම්කිසි ප්‍රදේශ ඒ හැම මට්ටමකින්ම ඉතාමත්ම සුළු උපකාරයක් හෝ කරපු සෑම සියලු දෙනාටම ඉතාමත්ම ගෞරවනීය ස්තුතිය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරමින් ඒ ස්තුති කතාව එතනින් නිමා කරනවා. තව එක් යුතුකමක් සහ වගකීමක් තියෙනවා. මොකද අපේ දෙල්පා කඩවල එක්සත් අමංගලධාර සමිතිය සමාජිකත්වය ලබලා තිනවා මේ පවුලේ උදවිය. ඒ නිසා එහි සභාපතිතුමා වශයෙන් මමත් ඒ වගේම අනිකුත් සියලුම නිලධාරී සහ සමාජිකත්වයේ සමස්ත සමාජිකත්වයේ බලවත් ශෝකය මේ පවුල වෙත පුද කරමින් මේ මොකතාවත් මම නිමා කරනවා. ඒ වගේම තව සඳහනක් කරන්න ඕන. මං හිතන්නේ මේ වගේ අවස්ථාවක ඔබතුමාලා දන්නවා ඒ ආදරණීය මවත් පියාත් සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම ඥාතිවරු
දැඩි කම්පණයකින් දැඩි පීඩනයකින් ඉන්න අවස්ථාවක අපිට මේ ඉදිරි කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. ඒ නිසා අපි හතරවන දින රාත්‍රී මෙම නිවසේ මතක බණ පවත්වනවා. ඒ වගේම පස්වන දින දානමය පින්කමක් සිද්ධ කරනවා, සාංගික දානමය පින්කමක්. පෞද්ගලිකව දන්වන්න නොහැකි වෙයි, මං හිතන්නේ නොහැකි වෙනවාමයි. ඒ නිසා මේ පැමිණි සෑම සියලු දෙනාම ඉතාමත්ම විවෘත ආරාධනාවක් ගෞරවණීය සිද්ධ කරනවා. මෙතෙක් කලක් අපිත් සමග මේ අවමංගල්‍ය සිද්ධ වෙච්ච මොහොතේ පටන් සිටියා වගේ හතරවන දින රාත්‍රී මේ මතක බණ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න, ඒ වගේම පස්වන දින දානමය පින්කමට සම්බන්ධ වෙන්න, එහෙම සම්බන්ධ වෙලා මේ ආදරණීය පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න අපිත් සමග එකතු වෙන්න කියලා ඔබතුමාලාට ඉතාමත්ම ගෞරවණීය විවෘත ආරාධනාවක් කරනවා මේ අවස්ථාවේදී. මං හිතන්නේ සභාවේ කටයුතු නිමා කරන කලින් එක වචනයක් ප්‍රකාශ කරන්න ඕනේ. අපේ ආදරණීය පුතණුවන්ට වයස් භේදයක් තිබුණේ නැහැ. කාවද ආශ්‍රය කරන්න ඕනේ, හැම කෙනාම ආශ්‍රය කළා. හැබැයි ਉਹ දැනගෙන හිටියා තරුණද මහලුද නැත්නම් මධ්‍යම වයසේද කියන ඒ හැම විටම ਉਹ ආමන්ත්‍රණය කළේ ඒ වයසට ගැළපෙන්න. මං හිතන්නේ කිසිම දවසක තමන්ගේ ළඟම හිතවතෙකුටවත් ඉතාමත්ම ළඟින් ආශ්‍රය කරපු හිතවතෙකුටවත් කිසිම විදිහකට යම් කිසි නොගැලපෙන වචනයක් පාවිච්චි කළාද කියලා මම නම් දැක්කේ නැහැ, ඇහුණෙත් නැහැ. ඒ නිසා ਉਹ ජීවත් වෙච්ච මේ අවුරුදු 33ක කාලය තුල තමන්ගේ ජීවිතයේ උපරිම ශක්තිය මං හිතන්නේ විදහාපෑව අපේ ආදරණීය පුතා. ඒ නිසා තවදුරටත් මං හිතන්නේ අපිට කතා කරන්න අපහසුයි. කොහොම වුණත් ආදරණීය රත්නා පුතේ, ඔබ විසින් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය ඔබට ඉදිරි ජීවිතය යම් යපට්ටමකින් යහපත් වෙන්න උදව් වේවා. ඒ වගේම අප විසින් ඒ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් විසින් සිද්ධ කරනු ලබන සෑම පුණ්‍ය ශක්තියක්ම ඔබට අනුමෝදන් වේවා. කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්නට මෙවන් වූ අකල් මරණයක් සසර පුරාවට සිද්ධ නොවෙන්නට ප්‍රාර්ථනා කරමු අපි සෑම සිරිදනාම. ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.